අයිබෝන් කෙල පිළිගන්නවා අදත් එස්ල්මිනු YouTube channel එකෙන් එන තවත් අලුත් වීඩියෝ එකක් මගේ යාළුව හැමෝම channel එක ගොඩක් අය කියන දේක් තමයි අයියේ මගේ ෆෝන් එක ගොඩක්ම slow charge වෙන්නේ ෆෝන් එක charger එකට ගහපම ෆෝන් එක රත් වෙනවා මොකක්ද අපි මේකට කරන්නේ ඉතින් ගොඩක් අය ඉල්ලපු හින්දා ඒ ගැන කතා කරන්න වීඩියෝ එකකින් කතා කරන්න හිතුවා ඉතින් අද වීඩියෝ එක කතා කරන්න ඔයාලට මේ වගේ ගැටලු තියෙනවා නම් ඔයාලට මේන්න මේ වීඩියෝ එකෙන් යම් තාක් දුරට ඒ ගැටලු වලට විසඳුම් හම්බෙයි කියලා හිතනවා ඉතින් වැඩිව තබහක් ඕනේ නැහැ channel එක අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා නැත්තම් දැන් මේ වීඩියෝ එකෙන් තත්පර subscribe button එක click කරගන්න ඉතින් ගන්න bell එක ඕල් නොටිෆිකේෂන් ක්ලික් කරා තත් අපි ඩියක් දාපු සැනින් ඔයාගේ ෆෝන් එකේ නොටිෆිකේෂන් එක කින ගැනීම හැකියාවක් තියෙනවා වීඩියෝ ලයික් දාන්න යාළුවන්ට ෂෙයා කරන්න තමතක කරන්න එපා ඉතින් යාළුවනේ ඉස්සරහට ඕනේ වීඩියෝ එකක් තියෙනවා නම් ඔයා මීට වඩා දෙයක් දන්නවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න ඔයාලට මොකක් හරි පිළිබඳ ඉස්සරහටත් වීඩියෝ එකක් ඕනේ නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මම ඒ පිළිබඳවත් වීඩියෝ එකක් කරන්න ඉතින් වැඩි කතා බහක් ඕනේ නැහැ අද වීඩියෝ එකෙන් කතා කරමු ඔයාගේ මේ ෆෝන් එක ස්ලෝ නම් චාර්ජ් වෙන්නේ කොහොමද ටිකක් ඉක්මනට ෆෝන් එක චාර්ජ් කරන්නේ ෆෝන් එක චාර්ජර් එකට ගහම ෆෝන් එක රත් වෙනවද මෙන්න මේ ප්‍රශ්න වලට විසඳුම් මේ වීඩියෝ එකෙන් කතා කරමු हरियाणा में वीडियो के अंदर पुंच में आगे एंड्रॉइड फोन का गोडाम स्लो फोन का रात ना फोन के हिरेवन गेम्स प्ले कर बैद फोन के एप्लीकेशन यूज कर फोन का लैग इतनी किसी में ऐप करो आगे एंड्रॉइड फोन या सीरियस या स्पीड करने इतनी मैं डिस्क्रिप्शन के मीटा दाल वीडियो के लिंक दाल इतना कटिकाले लक्ष्य तुम हमारा कितर दाम वीडियो को बल तीन अनिवार्य वीडियो को बांटो आगे एंड्रॉइड फोन का सीरियस या किसी में ऐप करो स्पीड कर पुड़वा हरियाणा मैं इसम वाले किरण सामान बुलवा पुड मेदे कल्पना कर फोन चार्ज करना पावित करना यूएसबी के मैं चार्जर मेन मे फोन कनेक्ट करना वेरक टीका दिग वेगा वाले मेन मे यूएसबी का मैं फोन कनेक्ट करना वेरक तीन मेन मेक टीका दिग आईना मेक पिन्न टीका दिग आईना वो पोड बलांट पोड लूस गतिन तीन चार्जर इक मार वे विनवा मुखद फोन के मेन मे वेरक टीका लूसना मेन मेवा हम कनेक्ट मेक गुडकम बल पाना प्रधानमंत्री विधियम वागे फोन स्लो चार्ज मुखद वाट चार्जा फोन के चार्जर पोड हॉल्लेना इट से आय पोड तद करना इतो फोन के चार्जिंग पिन्न मेक गुडको डैमेज मुखद हरियट कनेक्ट हरियम चार्जर आना एक पार कनेक्ट कर पा फोन हम चार्जन इतना फोन के पोड लूसना केबल वाट करंट दिन हमें हम चारजिंग वैक्ट हेमंत यूएसबी केबल इकट्ड मारवे वागे फोन गुडाक आरक्ष आवे हम चार्ज कर गई हेकी आवे तीयनवा ඊළඟ කාරණාව තමයි යාළුවනේ ඔයා පොඩ්ඩක් මෙන්න මේ චාර්ජින් කනෙක්ට් වෙන තැන තියෙන්නේ. ඒ කියන්නේ ෆෝන් එකේ අපි චාර්ජර් එක කනෙක්ට් කරන තැන තියෙන්නේ. මෙන්න මේක පොඩ්ඩක් ඔයා හොඳට චෙක් කරන්න. මොකද මේකට පොඩ්ඩක් දූවිල්ල එහෙම ගියාම මේක ගොඩක්ම ස්ලෝ වෙනවා. මොකද හරියට චාර්ජ් එක වදින්නේ නැහැනේ. චාර්ජින් වයර් එක හරියට වැදුන්නේ නැති වුනහම හරියට කරන්ට් එක යනවා ෆෝන් එකට අඩුයි. ඉතින් මේකින් ද ඔයාට පොඩ්ඩක් මේක පුළුවන් නම් සාමාන්‍යයෙන් පාන්තිරයක් වගේ දාලා මෙන්න මේ වයර් එක පොඩ්ඩක් සුද්ධ කරන්න. ඒ කියන්නේ ඔයාට මේවා සාමාන්‍ය දේවල් වෙන්න පුළුවන්. ඔයා හිතන විදිහ මම මේ මොනවද කියවන්නේ කියලා. ඉතින් මම හොඳට අධ්‍යයනය කරලා ඒ කියන්නේ මෙන්න මේ වගේ දේවල් වලින් අපේ ෆෝන් එක ගොඩක්ම චාර්ජ් කරගන්න පුළුවන්. ඉතින් ඒකින්ද මෙන්න මේවා සාමාන්‍ය දේවල් ඔයා හිතන්නේ නැහැ. ඉතින් ඒකින්ද තමයි ඔයාලට මේවා කියලා දෙන්නේ. අනිවාර්යෙන් මෙන්න මේ චාර්ජ් කරන තැන පොඩ්ඩක් සුද්ධ කරලා ඔයාගේ ෆෝන් එකේ චාර්ජර් එක කනෙක්ට් කරන්න. ඊළඟ එක තමයි යාළුවනේ ඔයාගේ ෆෝන් එකේ බැටරි එක ටිකක් බහිනකම් ඉන්න. ඒ කියන්නේ දැන් සමහරු ඉන්නවා 80% බැටරිය ඒක බැස්ස ගමන් ආය චාර්ජරයට ගන්නවා. ඉතින් මෙන්න මෙහෙම කරන්න බෑ. අඩුම 50%වත් අඩුවෙන් තමයි ෆෝන් එක චාර්ජ් කරන්න ඕනේ. ඒ කියන්නේ 50%ට අඩුවෙන් බැස්සහම තමයි සාමාන්‍ය ෆෝන් එකක් අපිට චාර්ජ් කරන්න කියන්නේ. මොකද ෆෝන් එක බැටරි එක සාමාන්‍යයෙන් අපිට පැය 4ක් විතර සාමාන්‍යයෙන් අඩුම ප්‍රයිස් එක කර තියෙන ෆෝන් එකක් වුණා පැය 4ක් විතර බැටරිය යූස් කරන්න පුළුවන් එක දිගට. ඉතින් ඒකෙන් හින්දා ඔයාලට කරන්න තියෙන්නේ ෆෝන් එකේ මේ ඉක්මනට බැටරියක බැස්ස ගමන් චාර්ජරයට ගහන්න එපා. ටිකක් බැටරිය 50%න් අඩුවෙන් විතර බහිනකම් ඔයා ටිකක් තියා. ඒකෙන් ඔයාට ෆෝන් එක ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම බැටරිය එකත් හොඳ හෙල්ත් එකක් තියාගන්න පුළුවන්. ඊළඟ එක තමයි ගොඩක් අය කියලා තිබ්බ අයියේ ෆෝන් එක රෑට චාර්ජරයට ගහලා නිදාගත්තාම ඒක ප්‍රශ්නයක් එනවද කියලා. නෑ ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒ වුණාට ඔයාගේ ෆෝන් එක ඔයාලට පුළුවන් තරම් රෑට චාර්ජරයට ගහන්න එපා. මොකද මේකෙන් ඔයාගේ ෆෝන් එකට කිසිම හිම ඩැමේජ්ජක් වෙන්නේ නැහැ. ඒ වුණාට සාමාන්‍යයෙන් ඔයාගේ ෆෝන් එක ඔයා දැන් උදේ රෑ අපි හිතමු 9ට ගැහුවා. ඊට පස්සේ ඔයා පාන්දර 4ට හැරෙන කෙනෙක් නම් එතකම්ම ඔයාගේ ෆෝන් එක චාර්ජ් වෙනවා. ඉතින් ඒක හින්දා ඔයාට පුළුවන් නම් රෑට ෆෝන් එක චාර්ජරයට ගහන්න එපා. චාර්ජරයට ගහලා ඔයා නිදා ගන්න තැන ෆෝන් එක තියාගන්න එපා. මොකද ෆෝන් එකයි කරන්ට් එකයි කියන්නේ සාමාන්‍ය සෙල්ලම් දෙයක් නෙමෙයිනේ. ජීවිතයක් එක්කනේ. ඉතින් ඒක හින්දා ඔයා පොඩ්ඩක් මේක ළඟ තියාගන්න එපා ෆෝන් එක චාර්ජරයට ගහලා. ඊළඟ එක තමයි චාර්ජරයට ගහලා ෆෝන් එක ඔබන එක හොඳ දහලා තිබ්බා. මේක නම් හරිම නරක පුරුද්දක්. මොකද සාමාන්‍ය මේක මාත් වෙලාවකට කරනවා. ඉතින් ඔයාගෙන් වෙන්නේ මෙන්න මේකෙන් වෙන දේ මම සරලවම කියන්න. ඔයා පොඩ්ඩක් මෙහෙම හිතන්න ෆෝන් එකේ 3ක් බැටරිය චාර්ජ් කරනවා. ඔයා චාර්ජරයට ගහලා ෆෝන් එක ඔබද්දි 3ක් චාර්ජ් කරනවා. ඔයා මොකක් හරි YouTube එකේ වීඩියෝ එකක් බලනවා. මේකට 2ක් බැටරිය වැය වෙනවා. ඉතින් මොකද්ද වෙන්නේ? 1ක් වගේ තමයි චාර්ජ් වෙන්නේ. ඉතින් මේක ඊටමත් අර 3ක් චාර්ජ් වෙන්න ඕනේ එක
එකක් චාර්ජ් වෙනවා කියන්නේ ෆෝන් එක ගොඩක්ම රත් වෙන්න ගන්නවා. ඉතින් ඔයාලට මෙන්න මේ වැරද්ද නම් කරන්න එපා. මාත් මේක සමහර වෙලාවට කරනවා. මොකද ෆෝන් එකේ බැටරි එක වැස්සොත් එහෙම මොකක් හරි උනේම දයක් කරගන්න තිබ්බොත් මා චාර්ජරයට කනෙක්ට් කරලා සමහර දවස් වලට මේක කරනවා. මේක ඉතාමත් වැරදි. මොකද ෆෝන් එකේ chipset වලට ෆෝන් එකේ සේගියට් එකට ෆෝන් එකේ තියෙන මෙමරියට මෙන්න මේවට ලොකු ඩැමේජ් එකක් එනවා. ඒ මැදට ෆෝන් එක ගොඩක්ම රත් වෙන්න ප්‍රධාන වශයෙන් බලපාන්නේ මෙන්න මේ කාරණාව. ඉතින් මෙන්න මෙහෙම කරපුවාම සමහර ෆෝන්ස් වල නම් බැටරි ඉදි වෙනවා මෙන්න මේ ආකාරයට. ඊට පස්සේ ඒවා සවුත් වෙනවා ෆෝන් එකේ chipset එකට සවුත් වෙනවා. මේක ප්‍රධාන වශයෙන්ම බලපානවා. ඔයා ෆෝන් එක ගොඩක්ම වෙලාවට මේ චාර්ජරයට කනෙක්ට් කරලා පාවිච්චි කරද්දී ඔයාගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ උඩ කැමරාව තියෙන මෙන්න මේ හැදී තමයි ගොඩක්ම රත් වෙන්නේ. ඉතින් ඒකින්ද ඔයාලට කරන්න තියෙන හොඳම දේ තමයි මන්නම් කියන්නේ ෆෝන් එක චාර්ජරයට ගාලා පාවිච්චි කරන්න එපා. මොකද එකෙන් ලොකු ඩැමේජ් එකක් එන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකට. ඉතින් ඒක තියෙන හොඳම දේ තමයි ෆෝන් එක චාර්ජරයට ගහලා යූස් කරන්න එපා. ඉතින් යාළුවනේ මෙන්න මේ සරල කාරණා හතර තමයි අද මම ඔයාලට කියලා දෙන්න හිතුවේ. ඊළඟ එක තමයි වැදගත්ම දේ. ඔයා ෆෝන් එක චාර්ජරයට ගහන්න යද්දී පුළුවන් නම් දවසට ඔයා තුන් පාරක් විතර චාර්ජ් කරනවා නම් අඩුම මේක දෙපාරක් විතර කරන්න. ෆෝන් එකේ පවර් බටන් එක ක්ලික් කරගෙන ඉද්දි ඔයාලට බලන්න පුළුවන් රිස්ටාර්ට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෙන්න මේක ක්ලික් කරලා ඔයා ෆෝන් එක චාර්ජරයට ගහන්න. මේකෙන් ඔයාගේ ෆෝන් එක ඉක්මනට චාර්ජ් කරගන්න පුළුවන්. මොකද ඔයා යූස් කරපු හැමදේම ෆෝන් එකෙන් එතකොට ඉවත් වෙලා ෆෝන් එක චුට්ට ක්ලීන් වෙලා වගේ තමයි චාර්ජරේ වෙන්නේ. එතකොට ෆෝන් එක ඉක්මනට චාර්ජ් කරගන්න පුළුවන්. ඊළඟ එක තමයි ෆෝන් එක චාර්ජරයට ගහලා අතේ තියන් ඉන්නවත් එපා. ඊට අමතරව පොඩ්ඩක් ඔයා හිතන්නකෝ ෆෝන් එක චාර්ජරයට ගහලා ටීවී එක මෙන්න මේ වගේ ටිකක් ළඟින් තියන්න එපා. මොකද උෂ්ණය ටිකක් වැඩි තැනක ෆෝන් එක තියන්න එපා. මොකද සාමාන්‍ය උෂ්ණයයි තව මොකක් හරි රත් වෙන දේ ළඟින් ෆෝන් එක තිබ්බොත් ගොඩක්ම උෂ්ණත්වය වැඩි වෙලා ගොඩක් ෆෝන් එක රත් වෙන හින්දා එතකොට චාර්ජ් වෙන එක ගොඩක්ම ස්ලෝ වෙනවා. ඉතින් මෙන්න මේ සරල කාරණා කිහිපය තමයි අද ඔයාලට කියලා දෙන්න හිතේ. දැන් හිතනවා ඇති මොනවද මේ කියන්නේ? මේවා අපි දන්නවා කියලා පොඩ්ඩක් කල්පනා කරන්න. ඔයා කරන වැරදි නිසා තමයි ඔයාගේ ෆෝන් එක ගොඩක්ම හිමීට චාර්ජ් වෙන. ඉතින් මෙන්න මේ ටික හදාගෙන පොඩ්ඩක් බලන්න අනිවාර්යෙන් ෆෝන් එක ගොඩක්ම ස්පීඩියෙන් චාර්ජ් කරගන්න පුළුවන්. ඉතින් මගේ යාළුවන්ට මෙන්න මේ පිළිබඳව තමයි කියලා දෙන්න හිතේ. ඉතින් සරල වීඩියෝ එකක් වුණාට මම හිතුවා මේ කාරණා ගැන කතා කරොත් ඔයාලා අයිඩියා එකක් අරගෙන ඔයාගේ ෆෝන් එකත් ගොඩක් කල් එතකොට යූස් කරන්න පුළුවන්. ඉතින් ඒකින්ද තමයි මෙන්න මේ පිළිබඳව කතා කරේ. චැනල් වල අලුත් කෙනෙක් ඉන්නවනම් මගේ යාළුවෝ හැමෝම ගැම්මල චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරගන්න වීඩියෝ එකට දෙන රත්පාට සබ්ස්ක්‍රයිබ් බටන් අනිවාර්යෙන් ක්ලික් කරගන්න. එතන ඉන්න බෙල් එක ඕල් නොටිෆිකේෂන් ටච් කරන්න. වීඩියෝ එකක් දැම්මල අනුන්ට ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ ෆෝන් එක ගොඩක්ම ස්ලෝ නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන වීඩියෝ එක බලන්නත් අමතක කරන්න එපා. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හම් වෙනකම් මගේ යාළුවෝ හැමෝටම සුබම සුබ දවසක්.